සම්මා සම්බුදු සරණයි සුපිටවත් ඔබ හැම දෙනාටම. සැදැහැපතුනි ජීවිත යාාත්‍රාවේ යථාර්ථය පසක් කරනු රැසිෙන් බෞද්්‍යහාර උපවාහිනිය සුපින්මත් ඔබෝත සංනිවේතනය කරන බුදුමක සතර්මානු ශාසනම් මාලාවේ අදදවසී දේශනාව මෙෙලිසින් ආරම්ම කරන්නට මේස්සූදානම. මේ ඔඋතුම් මූ දේශනාාවෙනුවෙන් ඔබාපකිරහි මාත්තුූ අනුකම්පාවෙන් සුපූරතු ගෞරමනි යාරාතනය පිළිකින දම්ස්භාමණ්ඩපේට වැඩමකොට වැඩහිදින පின்වත් ස්ෝමින් වහන්සේ, ලබනோරුව කන්ද අරන්නසේනාසනයේ ධර්මාචාර්ය අතිපූචනීය මාංකඩවල සුදස්සන පின்වත් ස්ෝමින් වහන්සේ අපිහැමතිනාම සාතුනදින් නමස්කාරපූරකව දම්සභාමණ්ඩ පේබෙත පිළිගනිමෝ. අසර අපපේ හාමුත්‍රරෝණේ සාතුූසාතුූසාතු. සදහමතුනේ අද මෙවුතු මූදේශනා වෙනුවෙන් සේ පුුණණිකාමී බැතිබර දායකත්වය එකතු කරන්නේ දේශකයණන් වහන්සේකේ උතුම් කල්්‍ය අනමිත්‍ර භාාවයෙන් කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ මෙැල්බන්නුවර පදිංචි සුමිත් සහ ලතාගොඩගත්න යන පංවත් පිරිසප්‍රදාාන දරුත දෙනාාවල, විද දේවක ඩිලංක රන්දන පුතුන් දෙපලසාහ තුෂික්කා රන්ධිය තිීනය ප්‍රධාන පෞඩේ පංමත් පිරිස. එ හැම දෙෙනටත් උතුම්මූ ධර්මාබෝධය පිණසම විදේශනාව මොහෝපකාරයේ වේවාය ප්‍රාර්ථනා කරමින් අපි පින්වත්ස්ුවමින් වහසට මැතැන් පටන් බවුතුම් දේශනාව සිදු කරන්නට නමස්කාරපූරකව සාතුනදීන් ආරාතනා කරූ. අවසරය පපේහාමුත්‍රෝණේ සාතුසාතුසාතු නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතු සම්මාසම්බුද්දස්ස චක්කුන් පටිච්ච රූපේජය උප්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සජානාති යං සජානාති තංවිතක්කේති යං පanceති ම් පanceති තතු නිධනපුරිස පanceannya සංka සමුදාචරanti අතිතනගත පచපන්නේ සු చක්කු වියේ සුරු පේසුටి සද පජනිය වන්දනීය මහාසංගරත්මෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණක පින්වතන මේ පංවත් පිරිස දැම සූදානං වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිකිරෙහි අනුකම්පාවිං දේශනා කළ සද්ධර්මය බිදක් ශ්‍රණය කරන්ට නිසා හැම දෙනාම ඉතාමො තුුවමනාවෙන් ඉතාමත් ඕනෑ කමින් නොයෙක් නොයෙක් අරමුණුවල හිත විසිරෙන්නට නොදී මේ දේශනාාව ශ්‍රවණය කරන්ට කෙලමුලින්ම මතක් අන්නවා. පින්හතුනි අනන්තු සංසාර දිහැ බලනකොට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මේ ලෝක ධාත්වයේ පහළ වෙලා තියෙනවා අනි ජීවිත පැත්තකින් තැබේවා හඟවා කිය අරුතක් තේරුම් ගණට පුළුවන් හැකියාවක් ඇති මනුස්්‍යු වෙලත් අපි ඕන තරන් හිටේති ඒත්ඒේ කම් බුද්ධ ශසනයක් වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ආදරෙන් කංයොමු කරල සද්ධර්මය නාසපු නිසා තාවමාපී සංසාරයේම ඇ දුවන සිරිසර නැත්තු වෙලා ඒකම බුද්ධ ශාසනයක් වත් ආදරෙන් ඇසුරු නොකළ බවට එවගේ සකසා ධර්මය අහලා ඒ ධර්මය තුළ නොයදනු බවට හොඳම නිදසුනක් හොඳම සාක්ෂයක් අපේ මේ ්ජීවිතය එහෙ එක ශාසනයක් හරි අපි බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වොමුණාවෙන් හැසුරු උනානන් එකම ශාසනයක හරි මේ දුක් සහගත සසර ඇත් දුවන සැරිසර නැත්ව වෙන්න නෑ ඉතිං ඒ නිසා අද දවසී හරි අපි බුද්ධිමත් වන්න ටෝනේ ලෝතරා බුදුරජාණන් වහන් සෙලා ලෝකෙ පහළ වෙන්නේ ෝම කලාතුරකින් පිමුතුන්නේ ධර්මය පෙන්නනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකං සමහර කාලවල් තියෙනවා බුද්ධිසූ්‍යය කාලයන් ගණනින් අසංකෙයයි මෙන්න මෙච්චරයි කියර කියන්ට පුළුවන් කමක් නෑ ගේම අසංකීයයි කියන ගණන අපි අහලා තියන විදිහට එකයි බිදුු එකසි අහත ලියකින් ලිවිය හැකි ගණනක්. ඒ කාලේ ප්‍රාවටම මේ ලෝක ධහතුයි නිවන්දකින මගන හැ ඉතිදි කල්පයක් කියනකොට බුදුරජාණන් වහන්සේ දෙසනා කරන කල්පය කියන්න මෙන්න මෙචරයි කියල කියන්ට පහසු නෑ බුදුරජා එක්තරා භක්ෂුන් වහන්සේ නමක් භාගතු වහන් සිංහනෝ ස්වාාවන භාගතුන් වහන්ස ඒ සඳහා උපමාවක් වත් වෙන්ට පුළුවන්ද මහන උපමාවක් නම් වෙන්ට පුළුවන් ඒත් ඒක ද ප්‍රමාණවත් නෑ කියලා යුදනක් කියන්න හැතම දාසයක් හැතැම් දාසයක් දිග හැතම්ම දාසයක් උස හැතැම්ම දාසයක් පළල මහඋසාල ගල්පරුවතයක් ති මනුස්සෙක් මනුස්සලෝක මනුස්සයන්ගේ අවුරදු වලින් අවුරදු සීයකට සැරයක් මේ ගල්පරුවතය ර්‍රෙදිකඩකින් පිහිනෝ මෙහෙම පිහිනකොට යම් දවසක මේ විදියට පිහල පිහල මේ ගල්ල ගෙවිල ගියාත්න් කල්පය කියනෙකිවර වෙන්න ක පිමුතුනි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලාඋන තව බුදුරජාණන් වහන්සේ නමක් නැතුව එක ගලක් ගැවිි ලගියා මේ වගේ ගල් දෙකක් කල් දහයක් විස්සක්තියක් හතලියයක් පනක් සීයක් දාහක් දහදාහ ලක්ෂයක් මේ විදිර ගිල්වී ලගිය ඒත් බුදුරජාණන් වහන්සේ නමක් නෑ පහළ වෙලා ඒතරං අත්තිසේම දුර්ලබයි මේ බුද්ධුවත් පාදකාලය එත් අද දවසිද භවියෙන් වෙහිල නිසා අපිට එක පේනෑ. නොපෙනන නිසා මේ අවුරුදු පණහක හැටක ජීවිතය අපි අසංකීයකාවසතිය නඇත්තව වගේ ගත කරන්නේ. අපේ ජීවිතයට මෙන්න මේ කාලෙ වෙනකං අව්‍ය තියෙනවා මෙන්න මේ කාල වෙනක නිරෝගිකම තියෙනවා කියලා සහත්තකයක් දෙන්ට කෙනෙක් නෑ. කොයි වෙලාවේ මරණය සිද්ධ වෙනවාද දන්න. නොමැර හිටියත් අවුරුදු සීයක් හෝ චුට්ටක් අඩු හෝ වැඩිවෙන්ඩ පුළුවන් බොඩ්ඩක් වැඩිවෙඩ පුුව කාලය තුළ තමයි අපිට යම් කිසි ජීවිතයට රැකවරණය කදාගන්නවන හදාගණ්ඩ තියෙන්නේ. මේ අවස්ථාව වැරදුනොත් අපි බේරගණ්ඩ වෙන කිසිම කෙනෙක් එන්නේ නැහැ කෙනෙ එකත් මතක් කරලා එමක් හොනක් පරක්තරක් මැති මේ දීර්ග සංසාර ගමන මෙතනින් හෝ නිමාකරගණටෝනෙ කියන. අදහස් ඇතුව කලන සිට ඇතුව හැම දෙනාම මේ ධර්මයව් බෝධකරගණඩ උත්සාහාවත් වෙන්ටය කියලත් කලන සිති මතක් කන්නවා. පංගතුනි අදමම් මේ දේශනාව සඳහා මාතෘකා වසයෙන් තැබුයි භාගත් බුදුරජාණන් වහන්සේ අපි කරහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය ඉත්‍රපිටක ධර්මයේ මජ්චම නිකාය පළවෙනි කාණ්ඩයන මද පින්ඩික සූත්‍රය මේ සූත්‍රය දේශනා කරන්ට මුල්ලුනේ තතාගතයන් වහන්සේ සාකය ජනපදය කිම්ඹුල්වත් නුවර නීග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ දවසක් උදේසන පාසිවුරු හැඳ පෙරවගනකිඹුල්වත්පුරයට පින්ට පාත්ක හිල්ලා වැඩලා පසුබත් කාලෙ ඒ ළඟතියන මහාවනේ ශාල බිලිගහක්මුල දිවා විහරණය පිණිස වැඩවාසය කරන වෙලාවෙදී. දන්ඩපානී නැමති එක් සාක්කේක. හගුතුන් වහසේ ලඟට ඇවිල්ල ප්‍රශ්නයක් අහන්නවා ඔබ කිනම් වාදී එද්ද කියලා. ඒ වෙලා වෙදී භාග්ගුතුන් වහන්සේ තමන් කුමනාකාරයේ අදහසක් දරණ කෙනෙක්ද කියන එක දෙවමු සහිතු ලෝකය තුළ තමන් වහන්සේ කිබඳ කෙනෙක්්ද කියන එක මතක් කරන්නවා. මේ වෙලාවෙදී මේ බම්මුණ රැලි කල්ලා දිවත් එළියටන දාලා එතනින් ඉවත්වල යනෝ. පස්සේ භාග්ගතුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලා ්‍රැස්ච්ච වෙලාවක මේ සිද්ධිය මතක් කන්නවා. මතක් කල්ලා යම් වෙලාවක පුරුසිය ඇතුළ ්‍රංච සඥා සංකහාරයෝ ලැග නොගනීනං ඒකම රාගානුස්සී අවසා පටිගානුස අවසායේ මානු අවසානය කියලා මතක් කල්ලා කෙටියම් මතක් කරලා විහාරයට වඩිනවා. ඒවලා විද්දි භික්‍ෂුන් වහන්සේලා අතර කතාවක් ඇතිබෙනවා භහග්ගතුන් වහන්සේ යම් වෙලාවක ප්‍රපංචා සඥා සංකාරයෝ පුරුෂයා තුළ ලඟ නොගනයි නම් මේ සියලු කෙලේසියන්ගේ දුකෙත් අවසාන මේකයි කියලා කෙතිෙන්. මේ දහම් කරුණු මතක් කල්ලා එක විස්තරවසය බෙදන්න නැතුූ විහාරියට වැඩිය. භහග්ගතුන් වහන්සේ කෙටියෙන් විස්තර කරලා විග්‍රහ කළ කෙට විස්තර කළ මේ මාතෘකාව විස්තර වසයෙන්. විග්‍රහ කරලා අපට තෝරල දෙඩ කවුන්ද සමත් වෙන්නේ කියලා කතාවක් ඇතිවුණ. මේ අතර තරා භික්‍ෂුන් වහන්සේ කොට සක්මතක් කළ මේ මහා කත්‍යයායන මහරහතන් වහන්සේ දක්ෂයි ව්‍යක්තයි පණ්ඩිතයි ධර්මතරයි කියලා. හැමෝමත් කියෙන භාග්ගතුන් වහන්සේත් බොහෝකොට ප්‍රසංසා කරලා තියෙනවා අපි මහාකත්යන ආමුදුරෝගාවට ගිහිල්ලා. ධර්මය අර්ථය අහ ගනිමුයි කියලා. ඊට අනුව හැමෝම ඊට සම්මත වෙලා එකග වෙලා මහාකශ්චප මහරහතන් වහන්සේළඟට ගිහිල්ල සිදියුම් සියල්ල මතක් කන්නවා. එවෙලා විදිී මහාකෂ්චප මහරහතන් වහන්සේ ප්‍රකාශකන්නවා ඇවැත්නි සියල්ල දන්නාව වූ දක්න වූ භාග්ගොත්තුන් වහන්සේ හිද්දී භාග්ගුතුන් වහන්සේ හමුවිදි මේ කාරණා වහල දෙනගන්නැතුව මංගාවටාව හරියට හර හොයන පුද්ගලයක් අරටුවතින ගහක් ලඟට ඇවිල කොලාාතු ගිනියට හදනෝ වගේ එනිසා මේක භාගගෘතුන් වහන්සේගම තම යහ ගණ්ඩ සුදුසු පික්සුන් වහන්සලකි නො එකක හෙමමෝයි භාග්ගුතුන් වහන්සේ සල්ල දන්නාසේක දක්නාසයක ධර්ම ස්්‍රවාමී වෙනසේක එතක දුවත් භාගතුන් වහන්සේ පවා වර්ණනා කරල තියෙනවා මහාකත්තයන දක්ෂයි වයක්ක්ටයි පණ්ිතයි කියලා අනේ අපිට බරක්වසේ නොගිර මේ ධර්මය අර්ථය පහදල දෙටේ කියලා මතක් කළ එවෙලාදි හොඳයි එනම් මට තේරෙන විදිහට මම ධර්මය අර්ථය පැහැදිල් කරලා දෙන්න ට අහන් අහගන හොඳට මතක තියාගන්ට මතක් කල්ලා එක නැවත හිතනු සිහිකල්ලත් බලන්ට කියල මහකත්තෙන මහරහතන් වහන්සේ ප්‍රකාශ කල්ලා මේ දහම් පරියාය විස්තර කළ ඇවැත්නි චක්කුම් පඩිච්ච රූපේච උපපජ්ජති චක්කුවිඥානන් තින්නන් සංගති පස්සු පස්ස පච්චා වේදනා යම් වේදේති තන් සංජානති යන් සංජානති තම් විතක් කේති යම් විතක්කෙ තම් පපංචේති. යම් පපංචේති තතෝ නිදානං පපංච සඥා සංකා සමුදා චරන්ති අතීතානාගත පච්චුපන්නේස චක්කු විඥියයේසු රූපේසු. ඇවැත්නි ඇහැත් රූපියත් නිසා චක්කු විඥානය උපදිනවා. තුන්දනාග එකතුව චක්කු සම්පස්සයයි. චක්ු සම් ක්ක සම්පස්සය නිසා අරුණු විදිනවා පසපච්චා වේදන යම් වේදෙති තන් සංජානති යම් අරමුණක් විදිී නම් ඒ විඳිනා අරමුණ විදින රූපය හඳුනනවා යන් සංජානාති තම් විතක් කේති යමක් හඳුනයි නං ඒ හඳුරන දේට හිතනවා යම් විතක් කේති තම් පපං චේති යමක් හිතයිනං ඒකම ප්‍රපංච වෙනවා ඒම යම් විතක්කයේදී තම් පපංචේති යමක් විතර්ගනය කළයිනන් එක ප්‍රපංච වෙනවා යම් පපංචේති යමක් ප්‍රපංචනං තතෝ නිධනම් පුලුසු එය මුල්කාරණාව කරගෙන ය නිධාන කරගන ප්‍රපංච සඥා සංකා සමුදා චරන්ති ු ෂයාා පුද්ගලය මොකද කරන ඒ ප්‍රපංච සං්ඥා සංකාරයන් අනුව මැහැසිරෙනවා අතීත අනාගත වර්තමානකන තුන්කාලෙෙන්ම ඇසිම් බලා දතයුතු රූප කෙරෙහි. ඒ ඇසිම්බලා දතයුතු රූපය කෙරෙහි ප්‍රපංච සං්ඥා සංකාරයන්ගෙෙන්ම හැසිරෙනවා. එවගේම, සෝතම් පටිච්ච සද්දේච්ච උපද්ජති සෝත විඤ්ඥානන් තින්නන් සංගති පස්සව පස්සත පච්චා වේදනා යම්වේදේති තන්සංජානාති. කන සබ්දයත් නිසා සෝත විඤ්ඥානය උපදිනවා තුන්දනාගේ එකතුව සෝත සම්පස්සේ යමක් ඉස්පර්ශවේනං ඒ විඳිනවා. යමක් විඳිනං ඒ හඳුනනවා. යම් සබ්දයක් හඳුනයිද විඳපු යම් සබ්දයක් හඳුනයිද තම් විතක් කේති. එයට විතර්ගණය කරනවා හිතනවා. යම් විතක් කේති තම් පපංචිති යම විතර්ගනය කරයිද එ තමාට ප්‍රපංච පිණිස ප්‍රමාධ පිණිස පවතිනවා. එදා හිඳන් අතීත අනාගත වර්තමාන කියන කාලෙන් කණින් අසා ධතයුත සද්ධය කෙරෙහි ඒ ප්‍රපංච සංඥාවන් පුරුෂය යටත් කරනවා ඒ ප්‍රපංච සංඥාවන් අනුව හැසිරෙනවා ඒ විදිහටම නාසය දිවට ශරීරයට මනසට කියන ආයතන හයටම මේ විදිහට පෙන්න වදාලා අපි මේ ගැනට පුොඩ්ඩක් හොඳට විස්තර කල්ලා බලුම් මමට පෙර දේශනා කළ පටිච්ච සවපාදා පාදය ආදී ධර්මයන්ගෙන්ද මතක් කළේ මෙන්න මේ කාරණටිකමයි චක්කුම් පටිච්ච රූපේච උපජති චක්කු වි්ඥාණන් තින්නන් සංගති පස්සු පස්ස පච්චා වේදන යම් වේදේති තන් සංජානාති කියන ටික. ගත්තොත් පහතුනි මෙන මේ ටිකේ ඇස්සත් රූපයත් දෙක නිසා චක්කු විඤ්ඥානය උපදිනෝ තුන්දනාගේ එ එකතුූ චක්කු සම්පස්සයයි ඒ ස්පර්ෂවිච්ච අරමුණ විතිනවා විඳපුූ රූපය හඳුරනවා. උන දැන් අපි යම් වේදනාවකාපු රූපය දැන් හඳුරනව කියනකොට පංහතුනෙ හැඩ සටහන වර්ණ සටහන හඳුරනකම පෙනෙනකමම පමණයි. මේ ටික තුළ තියෙන්නේ විපාක මාත්‍රයක් මේ පෙනෙන ඇහැරූප චක්කුවිඥානය දනා ගිකතු චක්කු සම්පස්සේ ඉස්පර්ශය විච්චරමුණ විඳිනවා විදිනාාරමුණ හඳුරනවා කියන ටිකගත්තහාම පිනම් මාත්‍රයක්. මේ තුළ රාගයේ දවේශය මෝහය කියන අකුසල ධර්මනය. අලෝභය අද්්‍යේසිය අමෝහයකන කුසල ධර්මනෑ. ඒවගේම ච්ාුසේ දිට්ානුසේ කාමරාගානස පටිගානුසේ මානානුසේ අවි්‍යානසේ බෞරා ගනුසයකින් සප්තානුසේ නෑ මේ තුළ පෙන මාත්‍රයක් විතරයි තියන්නේ ඒ ඇසිදිරිපිටට එන රූපය මහාභූතයන්ගේ උපාදායරූපයක් මහභූතියන් ඇසුරු කරගෙන පවතින පැහැසටහනක් එක අයිති මහභූතියන්ගේ පැත්තට කිසි වෙලාහක එක ඔසෝල ගන්ට පුළුවන් කමක් නැහැ අපි උපමාවක් කලොත් වතුරක යම් ඡායාවක් පතිත වෙලතියෙ නම් ඇහින් බැලූ හම වතුර තියන ඡායාව පෙනෙනවා හැබයි කිසිම විලාවක වතුර ටික තීද්දි පෙනෙන ඡායා රූපය විතරක් ඔසෝල ගන්ට බෑ. එවගේම පෙනෙනදී අල්ලන්ඩ කියලා අත දැම්මොත් අත වතුර හැපෙනවා මිසක පෙනෙනදී අහුවෙන්නේ නැහැ වතුර උදව් කරගන වතුර ඇසුර කරගන පවතිනවා නමුත් පෙන ඡායා රූපය වතුර නෙවේ ඒ වගේ ඇස් චදිරිපිටට සවිඥ්ඥානකය අවිඤ්ඥානකේ කුමන විදියේ රූපයක් පිරුුණත්. ඒ පෙනේ නැහැම රූපයක්ම පට ව්‍යාපෝති ජූවායෝකෙන මහභූත ටික විශේෂයෙන්ම පටවිය නිසා ඇසුරු කරගන පවතින වර්ණ සටහම් මාත්‍රයක්. එක කිසිම වෙලාවක සතර මහධාතුව තියෙද්දී ඒ පැහැසටහන විතරක් ඔසවල ගන්ට පුළුවන්ක මක් නැහැ. අපි අල්ලන්ඩි කියලා අත දැම්මුත් ඒ වර්ණ සටහන පිහිටි මහභූතියන්ගේ අතහැපෙනවා මිසක වර්ණ සටහන අහසු වෙන්නේ. ම ඒටික මතක් කලේ මහාභූතියන්ගේ උපාදායරප කියන කාරණාව පැහැදිලි කරන්නට. මහාභූතියන්ගේ කියන දෙයින් කියනවා ජලයේ පතිත වෙලා තිබුණනත් මේ පැහැ සටහන එක ඔසෝල ගන්ට බෑ අයිති ජලයේ පැත්තටයි. ජලයේම ඇසුරු කරගන පවතින්නේ වගේ. මේ පෙනෙන හැඩ සටහන් එතනේතන තියෙන මහභූතරූපය උපාදාය කරගන ඇසුරු කරගන පවතිනවා ඒ මහභූතටික විසිරෙනකොට ඒ පැහැ සටහනත් නිරුද්ධ වෙලා යනවා මෙසක. කිසි වෙලාවක පැහැසටහන වර්ණ සටහන පමණක් ඔසෝල ගන්නට බැහැ අන්නේ එබඳු අරමුණු මාත්‍රයක් තමයි යම් වේදති තන් සංජානා තිකන තැන්ටෙනකම් තිබුණේ පිරිසිදු ඉස්කන්ද ටිකක් තිබුණේ යන් සංජානාති තම්බිතක් කේති යම හඳුනයිද හඳුනන දේට හඳුනන හැඩේ බලාගෙන හඳුරනවා කියන්නේ එ පෙනෙන රූපේ රවුම් බවහෝ හතරැස් බවහෝ වර්ණ සටහ වර්ණවත් බවහෝ බිඳපු අරමුණේ ස්වභභාවය ලක්ෂණය හඳුනනවා. හඳුනන දේට අපි හිතනවා මේක ගහක් හොහ අම්ඹගහක් මනුස්සේ කාරකක් වාහනයක් කුමන ආකාරයකට හරි හඳුනන දේට හිතනවා අපි ග ගහක් කහොම්ඹ ගහක් කලා අපි හිතුව යම් විතක්කේතිී තම් පපංචේති පපංච කේලකයන්නේ ප්‍රමාධවනවා කිය ප්‍රමාදය කිය එක එකට තියෙනවා තන්හා මාන තිට්ටි කියන තුන් ආකාරයකින් තන්හා කියන්නේ මගේ කියල ගන්නේ එකට මාන කියල කියන්නේ මම කියන එකට දිට්ටි කියන්නේ මගේ ආත්මය කියන එකට මම මගේ ආත්මයයි කියලා ගන්න ටිකට තමයි තන්නහා මාන දිට්ටි කියලා කැන්න මගේ දරුව මගේ ගෙදර මගේ ගහ මගේ ඉඩම මගේවත්ත මගේ ගම මගේ රට මගේ ලෝක කියලා මේ තන්හාව කියන එක අනන්ත විශ්්‍යදක්වා විසිරෙන්ඩ පෙතරෙන්ඩ පුළුව වගේ මගේ ඇහැ කණ දිවනාසි ශරීරය කියලා අභ්‍යන්තරව ආධ්‍යාත්තුක පැත්තට එන්ඩත් පුළුවන් බාහිර පැත්තට යඩත් පුළුවන්. මේ මමයි කියලා හිතනකොට මානය. මගේ කියලා හිතට මම කියලා හිතනකොට දෙකම තව පැත්තකින් මානයත්ති අහංකාර මමංකාර. මේ මගේ ආත්මයයි කියලා හිතනකොට තව ආත්මයක් කියල හිතනකොට දිට්ටිය. එතකොට ඇස් ඉදිරිපිටට ආවේ මහාභූතයන්ගේ උපාදායරූපයක් තමයි ඒ උපාදායරූපය තමයි විින්ද ඒක හැඩේ තමයි හැඳුුවේ. හඳුනන දේට අපි හිතනවා හැබැයි හිතන්න කො හොමද ප්‍රපංචයන්ට නිස්ත්‍ර තම ප්‍රපංචන මේ ප්‍රපංච ඇතිවට පුළුව විදිට තන්න හාාව ඇතිවට පුළුවන් ඇතිවෙන්ට පුළුවන් ඩිට්ටි ඇතිවෙන්ට පුළුවන් ආකාරයට හිතනවා. යන් සංජානති තම් විතක් කේති. යම්විතක් කේති තම් පපංචේති යමක් විතර්ගනය කලානං තම් පපංචේති ඒක අපිට ප්‍රමාද කරවනවා ඒ අපිට තන්නහාමාන දිට්ටි ඇතිවෙනවා. ප්‍රපං්ච කියලා කියන කොට පින්ගොතුන අපි පටිච්ච සවපාදීදී බව කියලකිව්වෙ ආංඒ වගේ මට්ටම එකක කියන්නේ තන්හා වසය මානවසියෙන් දිට්ටි වසයෙන් කෙලෙසිම්ගේ යුක්ත මනුවිඤ්ඥාන මට්ටම ඇතිගලා. ඇතිදිරිපිටට ආපු රූපය තින්නන් සංගිති පස්සුව පස්සපච්චා වේදන යම් වේදිති තන් සංජානාති ඔන්න වර්ණ සටහනක්කාව එක හැඩේ හැතිෙනවා. තන්හාව ඇති වෙන විදිහට මානය ඇති වෙන විදිහට දිට්ටි ඇතිවෙන විදිහට තමයි හි යංචේත යන් සජානති තම් විතක් කේති එට හිතනවා යම් විතක්ෙති තම් පපංචේති කියලා කියන්නේ යමක් විතර්ගනය කළන එක ප්‍රපංච වෙනවා දැන් අපි දැනගන්න කොහොමද ඉදිරිපු වස්තුව කෙනෙක් කියලා ඉදිරිංපු වස්තුව මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා පුද්ගලයෙක් කියලා ඇත් අපි ඉස්සල හිත විදිට ඒ හැඩේ කොහොඹ ගහක් කියලයි දැනගත්තේ යම් විතක් කේති තම්පපංචේති යම්පපංචේති යමක් ප්‍රපංච වනාානං අන්න දැම් ප්‍රපංචයක් හැදුුනනං ඒ ප්‍රපංචේ මුල්කාරණාව කරගන අතීත අනාගත වර්තමාන කියන තුන්කාලෙෙන්ම පුද්ගලව යට කරනවා මේ අතීත අනාගත වර්තමානකින තුන්කාලෙන්ම ප්‍රපංච සඥ්ඥා සංකාරයන් අනුව හැසිරෙනවා. දැන්ඇති තමන්ට ප්‍රපංච සංඥාවක් ඇතිවුණ ඉදිරියෙන් තියෙන වස්තුව කොහොඹ ගහ කියල දෙනුමක් ඇතිවුුණ. දැන් මේ ඇතිවෙච්ච එක ප්‍රමාද කරනවා අතීත අනාගත වර්තමානකින් තුන්කාලෙෙන්ම දැ කතා කරන්නෙත් මම කොහොඹ ගහක් දැකල තියනවා ඉස්සර කොහොඹ ගහක් මන් දැක්කා කියනතැනින් තමයි කතා කරන්නේ. දැන් කොහොඹ ගහක් මන් සිහි කරනවා කියෙන තැනකින් තමයි කතා කරන්නේ. මං කොහොඹ ගහක් බලන්ඩ යනවා කන තැනකින් තමයි කතා කරන්න ඊට පස තියන දේ තමයි තතෝ නිදානම් පොලිස්සු ප්‍රපංච ස්ඥා සංකා සමුදා චරන්ති චක්කු වි්යේ සුරූපේසු. අේ දතයුතු ඒ රූපයෙන් තුන් කාලෙන්ම ප්‍රපංච සං්ඥාවෙන් යටගන්නවා ඒගව දවසකටත් ඇහැට රූපයේ ගැටිල චක්කූඥාන එපදිලා අරමුණ විදල හඳුනන කොටම මේ හැදිනී මේන කොටම අන්න ප්‍රපංච සංඥාාව ඉදිරි පත්වවා ශෙන්ණිකවම සිහිකරගන්නවා කොහොම්බව කියලා එතකට හිතන්නේ කොහොඹ ගහ දැකපු හින්ද කොහොඹ කියලා හිතුුණ කියලා. මුලින්ම සැරේ ප්‍රපංච සඥාව ඇතිකරගත්ත. දෙවනුවට දැන් වර්තමාන පේනවනං ඇහැට රූපය පෙනෙනවත් එක්කම සංඥාව පහළ වෙනවත් එක්කම ප්‍රපංච සංඥාව සහිකරගන්නවා කොහොම්බ කියලා. අනාගතයටත් එහෙමයි කොයි වෙලාව කොහෝ ඇස්ස දිරිපිටට මේ රූප ස්ඥාව පහළ වෙනකොට යම් බේදේති තන් සංජානාති කල මේ හඳුනන මේ හැඩේ පැමිණෙනකොටමොමොකද වෙන්නේ මේ ප්‍රපංච සංඥාවම ඉදිරිපත් කරගන්නවා ඉදිරිපත් වෙනවා කොහොඹ ගහ කියලා. දැන් අතීත අනාගත වර්තමානකෙන තුන් කාලෙ මේ ප්‍රපංච සංඥාවන් අනුවම අපි කටයුතු කරනවා අනුවම ගමන් කරනවා කොහොඹ ගහක් දැක්ක කොහොඹ ගහක් දැන් සිහිකරන්න පුළුවන් හොඹ ගහ බලන්ඩ පුලුවන් කොහොම ගහ පයන කියලා. ඔය විදිහටමයි සවි්ඥානක අරමුණක් ඇත්තටම රූපවල යං වේදේතින් සංජානා තිකන තැටනකොට සවිඥානක අවිඤ්ඥානක වෙනසක් නෑ ඒ වර්ණ සටහනේ අවි්ඥානක වස්තුවක හැඩ සටහනක් පෙනෙන එකත් අපි සවි්ඥානකයි ආත්මයක් ආත්ම නීඥයි කියලා හිතාගෙන ඉන්න වස්තුවක රූප එකක හැට සටහනක් පෙනෙන එකත් අතර වෙනසක් නෑ සමානයි. එබඳු රූපයක් ඇහැට ගැටිලා චක්කු විඥාණ ීට අනුගතව ඉපදිලා ඒ අරමුණ විඳන විදි අරමුණ හඳුනනවා. හඳුරනකොට, දිිට්ටිය ඇති වෙන විදිහට පුද්ගල භාව ඇතිවෙන විදිහට මේ කෙනෙක් සත්වය කියලා අප හිතනවා යන් සංජානාති තම් විතක්කේති. යම් විතක්කේති තම් පපංච ති පපංචේති කියනකොට විඥාණ මට්ටම දැන ගන්නවා කියනෙ එක නාමුරූපච්චා විඥ්‍යාන කියන පරියායෙන් පෙන්වුව බව උපාධන පච්චය බව කියන පරියායෙන් පෙන්වි. එතකොට ඒ වගේ ප්‍රපංච ඇති වනා කියලා කියනකොට. වැරදි සහගත දැන ගැනිල්ලක් ඇතිවෙලා එක ඇන්න ඉදිරිියෙන් පෙනෙන රූපය වර්ණ සටහන එකට අපි විතර් කෙනේ යන් සංජානති තම් විතක් කේති ය හඳුන පුදේට අපි හිතුවා පුද්ගල භාවය සත්වභාවය ආත්මභාවය ඇතිවෙන ආකාරයට හිතපු ආකාරයකට දැනගන්නකොට අන්න ඒ විඤ්ඥානය දිත්්ති සහගතයි ඒ විඤ්ඥානය තෘෂ්නා සහගතයි ඒ විඤ්ඥානය මාන සහගතයි එතකොට අන්නේ දැනගන්නකොට දැනගත්තේ ප්‍රපංචයකින් ඊට පස්සේ ඒ දැනගත්ත දේ මුල්කාරණාව කරගන අතී අනාගත වර්තමානකරු තුන් කාලෙෙන්ම ප්‍රපංච සං්ඥා සංකාරය අනුවම හැසිරෙනවා. දෙවනුවටත් වර්ණ සටහනක් ඇති ඉදිරිපිටට එනකොට රප වෙනකොට මේ අර කෙනා මේ අර පුද්ගලයා කියලා අ ප්‍රපංච සඥාවම සිහිවෙනවා. අනාගතේටත් බලන්ඩ කියලා ගිහාම ඒ හූසටහන ඇසි දිිපිට දෙනකොට ප්‍රපංච සංඥාවම සිහිපත් කරගන්නවා. මම අහවල් පුද්ගලයා දැක්ක අහවල් පුද්ගලයාව බලන්ඩ පුළුවන් සිහිකරන්ඩ පුුවන් දැන් මට අනාගතෙයට ගලා දකිඩ පුළුවන් කියලා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ප්‍රපංච සංකාරයානුව ප්‍රපංච සං්ඥා සංකාරානුව හැසිරෙනවා මේ විදිහට කනට සබ්දයක් ඇති වෙනවා සෝතම් පටිචි සද්දේච උපජති සෝත විඤ්ඥාණං තින්නන් සංගති පස්සු සපච්චා වේදන යම් වේදති තන් සංජානතිකන යම් හඬක් ඇති වෙනවා සබ් දෙයක් ඇහෙනවා සබ්දේ කාගෙද මොකේද සවිඥානක දවි්ඥානකද කියෙ එකත් නැහැ එතුළොට ආත්ම භාවයක් ව අනාත්ම භාවයක් නැහැ යතහා බහත ස්වභාවයක් තියන්නේ සද්දය ඇහෙනකොට යන් සංජානතම් ඉතක් ඇති මේ කුරුල්ලකෑ ගහන මනුසය කතා කරනවා බෙරේ සද්ධයක් කරත්තෙක සද්ධයක් කියලා අපිහිතෙනවා යන් සංජානති තම් විතක් කේති යම් විතක් කේති ත පපංචේතිඒ සද්දය මනුස්්‍ය සද්ධයක් කුරුල් ලක්්ගි සද්ධයක් බෙරේක සද්ධයක් කරත් එකක සද්ධයක් කියල දැන ගන්න. එදා ඉඳලා එබඳු සබ්දයක් හමුවෙන හැම වෙලාෝකම ප්‍රපංච සංඥාවම ඉදිරිපත්ව වෙනවා මට කරත්ත සද්ධයක් ඇහිල තියේ කුරල්ලන්ගේ සද්ධයක් ඇහිල තියෙයි කියලා මේ එකතු කරපු ප්‍රපංචේ සද්ද සඥාවට ගැටගහලා සී කරනවා. වර්තමාන එකත් කුරුල්ලන්ගගේ සද්දයි යහෙන්නේ බෙරේක සද්ද යහෙන්නේ මනුස්්‍යයග සද්ධයි යහෙන කියලා ප්‍රපංච සඥාවම ඇසුරු කරනවා. අනාගතයටත් සද්ධයක් ඇහැනකොටම ඒ සද්ද සං්ඥාව ඇහෙන කොටම ය අර කුරුල්ලගේ සද්දේ එ අර කරත්්‍ය සද්ද එ අර බෙරේ සද් එ අර මනුෂ්‍යයගේ ඒ මනුස්්‍යයන්ගේ සද්ධ කියලා ප්‍රපංච සංඥාම සහිපත් කරගන්නවා. මේ විදිහට ප්‍රපංච සංඥා සංකා අනුව යද්දී තමයි අපිට ජරා මරණ සෝක පරිදදිව සියලු දුක් දොමනස් ඇති වෙන්නෙත් දුක ඇති කරන තන්නහා මාන දිත්්තිකෙන කෙලෙස වැඩිලා දුක ඇතිකරන තන්නහාව වර්ධනය වෙන්නත් මෙන්න මේ ප්‍රපංච සං්ඥා සංකාරයන් තියෙන්ද තථගතය වහන්සේ දේශනා කරන්නේ පුරුෂය තුළ පුද්ගල ඇතුළ මේ ප්‍රපංච සඥා සංකාරයෝ ලැග නොගනී නං යා තුළ ප්‍රපංචසඥ සංකාරෙන්ට ඉඩ නැත්තං එ තුළ පවතින්නේ නැත්තං රාගානුසේ අවසානයේ කමයි පටිගානුසේ අවසානය ඒකමයි මානානසේ අවසානයකමයි සියලු දුක අවසානය වෙන්නේ මෙහෙමයි කියලයි තථගතෙන් වහන්සේ පෙන්න වදාළේ එතකොට අපි බලන්ටෝනේ අදදවසෙද්දී ප්‍රපංච සංඥා සංකා අපි තුළ ලැඟ නොගනින්ට අපි කුමක්කට යුතුද කියලා දැන් හොඳට බලන් චක්කු සෝත ගාන ජිව්වා කාය මනකෙන ආතන හයහරහා යම් වේදේතිතන් සංජානාති කියන තැන කිසිම ද්‍රව්වයක් තිබුන්නේ කාරණාවක් තිබු යතහර්තය සවිඥ්ඥානක අවිඥ්‍යානක බවක් තිබුෑ වටිනා නොවටිනාකමක් තිබුන් නැ හොඳක් හෝ නරකක් තිබුන් නැහැ. හැබැයි එබඳුව අරමුණආරභයා යන් සංජානාති තම් විතක්කේති හොඳයි කියන එක ඇති වෙන විදිහට නරක කියනෙ එක ඇතිවෙන විදිහට උද්ගල භවී ඇතිවෙන විදිහයට ආත්ම භාවී ඇතිවෙන විදිහයට අපි හිතු හම දැනගැනල්ලක් ඇතිුණ ප්‍රච සංඥා සංකාරය ප්‍රපංච සංඥාවක් ඇතිවුුණ ප්‍රමාධ කරන සංඥාවක් ඇතිවුුණ රූපය හොඳ එකක් මේ රූපය නරකෙ එකක් මේ රූපය වටින එකක් මේ රූපය ව නොටිනා එකක් මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් මේ පුද්ගලයෙක් මේ ආත්මයක් කියලා දැනගෙනනටිකක් ඇතිවුණ. දැන් අද දවසදී බාහිර ආයතන හය පැත්තේ පුද්ගලි ඇති බවට සත්වය ඇති බවට කැමති අය ඇති බවට අය ඇති බවට හොඳ අය ඇති බවට නරකාය ඇති බවට හොදවල් ඇති බවට නරකදවල් ඇති බවට තොර තෝංචියක් නැතු අපි උදේඉඳන් රෑදවල් හිතහිත ඒවැ ඇල්ලෙමින් ගැටමින් සත්තුටුවමින් දුක්වෙමින් කටුතු කරනවා කියලා කියන ප්‍රපංච සං්ඥා සංකාරයන් අනුව හැසිරෙනවා කියන එකයි. අන්නේ ප්‍රපංච සං්ඥා සංකාරයන් අනුව හැසිරෙන මේ මනස තුළයි ලා බාලා භයාසායස නින්දා ප්‍රසංසා සැප දුක්කෙන ධර්මතාටකින් පීඩා විදිින්ට හම්බ වෙන්නෙත්. වගේම ජරා මරණ සෝක පරිදිෝ දුක්්දොම නස් කියලා සියලු දුක් හම්බ වෙන්නෙත් අපිට මෙන්න ප්‍රපංච සහගත මනස තුළයි. අපි අද සිහිකර ගණ්ඩ පුළුවන් පුද්ගලියෝ සිහිකරගන ඒ සිහිකරගත්ත පුද්ගලයෝ නිසා සැපවිඳිමින් දුක් විඳිමින් කැමැත් ඇතිකර ගනිමින් අක මැත ඇතිකර ගනිමින් කටයුතු කරන්නේ මේ ප්‍රපංච සඥා සංකාරයන් අනුව හැසිරෙන නිසා. ත ප්‍රපංච සංඥා සංකාරයෙන් අනුව හැසිරෙනවා කියල කියන්නේ දුකද විඳමින් නැවත දුකට දෙයන හේතුටිකක් රස්කරගන්නවා කියන කාරණාව ඕකට තව කෙටිකල්ල කැටිකල්ල ගත්තොත් ඕකට තමයි ලෝකය කියල කියන්න ලෝකය කියල කියන්න එකට එතකොට ප්‍රපංච සඥා සංකා තමා තුළ ලැග නොගනී නං ලැග නොගනින්ට හේතුවම කක්ද එයා අතීත අනාගත වර්තමාන යන තුන් කාලෙම ප්‍රපංච සං්ඥාවෙන් තමන්ගේ මනස යට කරන්න දෙන්නේ නැහැ ප්‍රපංච සඥාව වූ තමන් තුළ ඇතිවෙෙච්ච ආකාරය දකිනවා පෙන්නනවා. තව පැත්තක මම ඇඟවීමක් කොළ පංචුපාදස්කන්දී උදවය බලනවා කියලා කියන්නේ තෝකම. ඔබට, ප්‍රපංච සං්ඥා සංකා අනුව හැසිරෙන ව කියන මනසට තමයි පංචුපාදනස්කන්ධයක් පරිහරණය කරනවා කියන්නේ. දුව පුතාම තාත්ථ ෙවාල් දුරුව රන් රිෙදී මුත්තු මැණක් සිහිකරකර ඒව හොඳ නරක විමර්ශනය කරකර ඒවා ගනම් බල බල ඉන්න මානසික මට්ටමට තමයි පංචපාදනස්කන්දයක් හැසිරෙනව කියල කියන්නේ. එක තුළ තමයි දුක ඇතිවෙන්නේ. එතකොට මෙ මේ casannya sang yang ඇතිේ කොහොද කිය එක බල කියcasannya yang නැති කහද කියබcasannya sang yangpancasannya sannyawangුව pancasannya sang yangමතු ලැඟගෙන බැසගෙන නොසිටිනවන නොසිටින්ට හේතුව වෙන කාරණාව මකක්ද්ද කිය එක බලමු කියෙ එකයි මතක් කළේ මම ඒනම් ආපස්සට යන්නට ඕනේ ආපස්සට කියලා කියන්නේ දැන් මම පුද්ගලෙක්ව දැක් මම ළමයාව දැක්කා මට ළමයාව සිහිකර්ඩ පුළුවන් මම ළමය බලන්ඩ යනවා කියල ඔබට සිහිකර් පුුවන් ම තිෙනවා කියන්නක. ක මයි තුංකාරම ප්‍රපංච සංඥාවකින් ඔබෝ යට කරලා. මේ තුන් කාලෙකින් අතීතය අනාගතය වර්තමානය කියන කාලත්‍රය මුල් කරගෙන තමන් තුල උපදින මේ අදහස දැන් ඕ ප්‍රපංචායි කියලා කැන්නේ තව පුද්ගලයෙක් සත්වයක් කියෙන දිට්ටිය තියෙනවා. මගේ ළමයා කියලා ක තියෙනවා තන්නහාව මගේ ළමයා කියකට මානයක් තියෙනවා. ? මමත් තින්නෝ මගේ ලමයා තියනවා. අහංකාර මමින් කාර් දෙක තියනවා. ආදරේ සිනිහස කියන තැනකින් තන්නහාව තියනවා. තව සත්තුවයෙක් පුද්ගලේ මත් සත්වය පුද්ගලේ මගේ දරුවත් අව සත්වයේ පුද්ල කියතරක ට්ටියති. මගේ දරවාාව සිහිකර කරන ඉන්න මමත් දරුවත් කියන තැනක තියෙන තන්න හමාන දිට්ටි කියෙන ප්‍ර පංචටික. තැන් ඒක ඇතිවෙච්ච හැටි බලන්ඩ අපි යනෝ ආ පස්සට යනෝදැ. ? එතකොට එහෙම ගිහාම දැම් බාහිර හූපෙ පැත්තේ මගේ දරුවඉන්නවා කියෙන හැගේම තමයි දැම් ප්‍රපංච සංඥාව හිටිය ඉන්නවා එයා වලන්ඩ පුළුව තුන්කාලෙම. ඒකෙම ඉස්සරහට ගිහාමපි මේ ප්‍රපංච සංඥාව ඇති වනේෙක හොම දැන් හොදර දන්නවා ප්‍රපංච කැන ප්‍රමාධ කරනවා. මගේ දරුවා කියලා සිහිකරගෙන රාගගේ ඇති කල්ලා දේශය ඇති කල්ලා මෝහය ඇති කළ සසර ප්‍රමාද කරවට මේක හේතුවෙන නිසා මගේ දරුවවා කියන එක ප්‍රපංච සඥාව. දැම් ප්‍රපංච සංඥාව තමන් තුළ ඇති වනේ කොහොමද කියනෙ එක බලඩ යනවා අපි. ගිහාම අපිට හම්බ වෙනවා මේ ප්‍රපං්ච අදදකීමට ප්‍රංච සඥාව තමන් තුළ ලැගත්ත කලා කැන්නේ ගැන ැනුමක් ඇතිවෙච්චකට ්ඥාන පහිටියකට තමන්තුළ ප්‍රපංච සඥා සංකාරයෝ සමුදා චරන්ත තමන් අනුව හැසිරෙනවා ලැග ගන්නවා. තමන්තුල පවතිනවා කියන්නේ එහෙම දැනුමක්කාව කියන එක හරි. එහෙම දැනුමක්කාවෙේ සත්වය කියල පුද්ගලය කියලා දරුව කියලා හිතපු නිසයි. යම් විතක් කේති කියලා පේනවා. යම් විතක්ේ යමක් විතර්ගනය කළලාන යම් විතක් විතර්කනය කළේම කෙරද. යන් සජානා යම හඳුරයි නගේකට. මොකදද හැඳුනේ යමක් විදීදයක හැඳුනවා මොකදද වින්දේ. චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සට හේතුනේ මොකක්ද ඇහැයි රූපයයි මොකදද රූපය ඇහැ මහභූතියගේ උපාදාය රූපයක් ඇහැට පෙනුනේ මහාභූතයන්ගේ උපාදාය වූ වර්ණ සටහනක් අන්න වර්ණ සටහනක් තමයි. විඳල තියන්නේ එක තමයි හඳුනල තියෙන්නේ ඒ හඳුනපු එකට තමයි මගේ දරුවා කල හිතල තියෙන්නේ ඒ හිතපු නිසා ඒ සටහන මගේ දරුවා කියෙන දැන ගැනල් ඇතිවෙලා. අනේ අතීතයේදිත් වර්ණ සටහන පැත්තිනම් මගේ දරවා කියලා කෙනෙක් හෝ පුද්ගලයකෝ බඳූ ඉස්කන්දයක් රූපයක් තිබිලා නැහැ ඇත්තිදිරිපිටට ආපු ට නැත්ත රූප සංඥාවක් පහළ වෙනකොට ඒ හඳුන නැහැඩට මගේ දරුව නැත්තම් පුද්ගලය ළමයෙක් සත්වයක් කියල හිතුව හිතුවහාම නිසා හිතපු නිසා නේද මෙහෙම දැනගත්තේ මෙහෙම දැනගත්යක මුල්ල ලනේද මගේ ලාමය දැක්ක මගේ ලාමය ඉන්නවා මග ලමය බලන් න්ඩ පුුවන් කළල තුන්කාලි මාව අයට කරන්නේ මම කෙනෙක්ව පුද්ගලෙක්කු සිහිකර කර කරනවා කියන්නේ ඉන්නවා කියන්නේ ප්‍රපංච සඥාවකින් හැසිරෙනවා කියන්නේ එක ප්‍රපංච සංඥාවකින් හැසිරන්නේ ම මේ ප්‍රපංච සඥාව ඇතිවිච ආකාරය ආපහෝ ගිහිල්ල බැලුවේ නැති නිසයි කියලා හොඳට පේනවා එතකොට හොඳට පේනවා ආපහු ගිහාම ඇස්සීදිරිපිටට ආප ඉස්කන්ධ මාත්‍රයා ට පුද්ගල බහව ඇතිවන්ට හිතලා හිතපු නිසාම බඳු සංඥාවක් ඇතිවෙලා කලා දැනගයිලක් ඇති වෙනකොට එයාට අතීතේදිත් දරුවගේ හෝ පුද්ගල ගිරූපියයක් සිහි කරන්න බැරිවෙන නුවනක් තියෙන කෙනාට මොකද මේ රූපිය දරවා මේ රූපිය පුද්ගල මේ රූපිය කෙනෙක්කෙන දැනුමක් තමට ඇති වඋනානගේ දැනුම ඇති වුණේ කවර තැන ඉඳලද කියලලා ඇයට පේවා. කියන්නේ ඇස් සිදිරිපිටට ආ රූපය වෙනමම එකක් ඒකට පුද්ගල භාවයකින් හිතුවහාම පෙනෙන දේට පුද්ගල භාවෙන් හිත්තපු තැන නිසයි පුද්ගලය කියන දැන ගැනිල්ල ප්‍රපංච සංඥාව ඇතිවෙලා තියෙන්. දැම් ප්‍රපංච සංඥාව සිහිකරගන්න දුක්දම් නස්විදිනවා ඒවාගේම ප්‍රමාද වෙන විදිහ කෙලෙස් කර්ම ඇති කරගන්න දුක සහ කෙලෙස්කර්ම ඇති කර ගණඩ හේතුුණු වූ ඒ ප්‍රපංච සඥාව ඇති වනේ ප්‍රපංච සංඥාව ඇතිවෙන විදියට තන් විතක් කේති විතර්ගනය කළ නිසයි. විතර්ගනය කළේ යන් සංජානාති. හඳුනපු අරමුණට හැඳුනේ වර්ණ සටහනකුයි. හඳුනලතිීනෙ වර්ණ සටහනක් හිතලතියෙන පුද්ගල භාවේ. දැන ගත්තේ වර්ණ සටහන පුද්ගලයක් කියලා. කියන සිද්ධිය හෙලිවුනහාම ඔබට දැන් බාහිරන්න දරුව සහිකරන්නටත් බෑ අනාගතේයටට ගෙහිල්ල සීකන්නටදද අනාගතයටත් ඔබට තේරෙනවා ප්‍රංච සඥාවමන් සසිහිකර ගනි දරුව කියලා බලන්ඩ ගිහාාම වෙන්නෙමුකක්ද සැබෑවට දරුව අප පේනෝොනෙේ ඇස් සිදිරිපිටට වර්ණ සටහනෙනකොට ඒ සංඥාව පහළ වෙනකොටම මේ ප්‍රපංච සංඥාව සහිකරගන්නවනේද මේ දරවා මනුසය කියන ප්‍රපංච සංඥාවම සිහිකර ගන්නවා නේද. අතීත අනාගත වර්තමානකන තුංකාලම මගේ මනුස තුළ ඇති ප්‍රපංච සංඥාවම සිහිකරගන ජීවත් වෙලා තියෙනවා මිසක බාහිරඉන්න කෙනෙක් කවදාව ඇසුරු කල්ලා තියෙනවා නමේ නේද කියලා දකින්නඩ පුළුවන් ද උසක්නවා. එවගේ මයින් ුම්පටිච රූපච උපයි චක්කු යන් ඉන්න සංතිපස්සු. මේ චක්කු සම්පස්සය නිසා අරමුණක් විදි අරමුණ හඳුරනෝ. හඳුරන එකට මේ මගේ මුදල් ටික මේ මෙච්චර වටි මේ මගේ රත්තරං මේවා මෙච්චර මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා. තන්නහාව ඇතිවෙන විදිහයට හිතනවා. තන්නහා ඇතිවෙන විදිහයට හිතනකොට. මේ අරමුණේ විඥානයේ පිහිටෙනවා ප්‍රපංච සඥාව පිහිටනවා මේ රත්තරං මෙ මෙච්චර වටිනවා මෙ සල්ලි මේ මෙච්චර වටිනවා කියලා දැනගන් ලක්තිය. ඉට පස්සේ මට මෙච්චර සල්ලිතියේ මෙච්ච රත්තරන්තියේ කියලා හිතින් හිතන්ඩ පුළුවන්. එවගේම අතීතේ මට මෙච්චර තිබුණ දැම් මෙච්චර තියවා කියලා අප ඒ අනුවම හිතනවා. හිත හිතා ප්‍රපංච සංඥාවකම සතුට වයෙනවා. අපි හෙම හිතනකොටත් බාහිරාහිතන ටික සුං්ඥයි. මේ විදිහට රූප සං්ඥාවට හාව මානයේ දිට්ටිය ඇතිවෙන විදිට හිතලා රූපය ආරභය තන්න හා මාන දිත්්ති ඇති කරගන්නවා ප්‍රපංච ඇති වුනා කියැන විඤ්ඥාණමට්ටම ඇති කරගත්තා. සබ්දයක් අහනවා සබ්ද රූපයට තන්නහා මාන දිත්්ටිය ඇතිවෙන විදිට හිතනවා දැනගන්නවා කියන ඇති වුනා. නාසේ ගන්දය දිවශරීරය කනමී ආයතන ටිකටත් අරමුණු හම්බ වෙනකොට තන්හාව ඇතිවෙන විදිහට මම හෝ මගේ හෝ කියලා මානය ඇතිවෙන විදිහට තව සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කියල දිට්ටිය ඇතිවෙන විදිහට හිතුව හම. ඔබේ මනස තුළ නිතතිම ලෝකයක් ගොඩ නැගිලා ඇති ලෝකය කියන වෙනමුකත්ේ පංච සංඥාව ගොඩා තමන් තුළ ගොඩ ගැහිලා ඇති බාහි රිස්පර් සාහිතන හය පැත්තේ බොහෝම වටිනා කැමැත් ඇති කර ගණ්ඩ පුළුවන් දේවල් තිබුණා ඒවගේ මගේ සහ මම සහ මගේ අය හිටියා ඉන්නවාඒවගේම තව සත්වය පුද්ගලෝ ඉන්නවා කියන හැඟ හැඟීමක් දැනීමක් ඔබට ඇති වෙලා ඇති ට තමයි ලෝකයේ කියලකිෙවේ. දැන් ලෝකය කියනෙකට තුන්කාල ති. අතීත හිටිය දැනුත් ඉන්නවා අනාගතයටත් ඉති. මේ විදිහට අතීත අනාගත වර්තමාන කියන මේ තුන්කාලෙෙන්ම අපිුව යටකරඩ පුළුවන් කම තියෙන්නේ මේ ප්‍රපංච සංඥාවන්ගේ ඇතිවීම වගේම, නැතිවීම අනුව යන් නැත්තං. සමුදේ දම්මා අනුපස්සීවා. වයදම්මා අනුපස්සීවා කියලකෙන් ඇතිවීම සවභාාවය හෝ අනුව බලන්ට නැතිවීම සවභාවයහෝ අනුව බලන්. මේ ඔබට ප්‍රපංච මනසක් ඇති වෙච්ච හැටිහෝ බලන්ඩ ඒත් ප්‍රශ්නය ල එහෙනවා. නැතිවෙන හැතිහෝ බලන්ඩ එකයන්නේ මට සත්‍යයෝ පුද්ගලේ ඉන්නවා කියලා සිහිකරන්්ඩ පුළුවන් වටිනාකමට සිහිකරන්්ඩ පුුවන් ම මගේ කියලා මානය ඇතිවෙන විදිර සීකර්ඩ පුුවන් තව සත්්‍යය පුදගලි කල දිට්ටි ඇතිව විදි සීකර්ඩ පුුවන්. මේ විදිර සහිකරණ්ඩ පුළුවන් කම ඇති වනේ අරමුණුවලට ඒ විදියට හිතපු නිසා අරමුණුවලට හිතුවේ ඒ අරමුණුවල ඇත්ත නොදක්ක නිසා නේද කියලා බලනකොටත් ඔබට ස්පර්ශායතන හයේ සුනිතාවය නිරායාසම පෙනේ. යම් වෙලාවක ප්‍රපංච සං්ඥා වෝ තමන් තුළම උපදවාගන තමන් තුළම පැවතිලා තියෙනවා ඒ මේ ඉස්පර්සාාහිතන හය තුළ මන්න ගිදිරව තිබුණෙත් නෑ තියනවත් නෙමෙයි තියන්නේ දනෑ කියලා යම් දවසක දැක්කොත් අන්නේ ඔබේ දැකීම රිජුයි නිවැරදී. එකරින සම්මාධිත්්‍යය කියලා. යම් වෙලාවක ඔබට මේ ප්‍රපංච සංඥා සංකාරය සහ මුලින් මේ ඇත්ත දැකලා බාහිරායත ටිකේ වටිනාකමටවත් පුද්ගල භාවිටත් මාන්‍යයටවත් තියෙන කිසිවක් උබ දකි නැත්තං. තමන් තුළ ඒ අරමුණු දකි නොකොට ඒ ගති සිහිවෙන්නෙත් නැත්තං. අන්න ඒකට කියනවා ප්‍රපංච සඥා සංකාවෝ ලැග නොගන් ඉන්නවා කියලා. තමන් තුළ ලැග නොගන්නවා කිය ලැග නොගන්ඩනං ප්‍රපංච සඥා සංකාරේ ඇතිවෙච්චා ආකාරය පෙන්න්නට. ඇෙන ආකාරත් වෙන මේ වර්ණ සටහනට පුද්ගල භහාවේ ඇතිවෙන සත්ව භාවේ ඇතිවෙන මානය ඇතිවෙන විදිහට හිතුවේ නැත්තං ඒ අරමුණු පුද්ගලයක් සත්තුවය කෙනෙක් මගේ කියලා දැනගැයිල්ල ඇතිවන්න නෑ නේද කියල බලන්ට. මෙන්න මේ විදිහට බාහිර ආයතන හයේ බාහිර ආයතන හයේ සත්‍යයෝ පුද්ගලය ආත්මියූ දේවල් තියෙනවා කියලා උපට දැනෙන ප්‍රපංච සඥාව ඇතිවෙච්ච හැටිහා එක නැතිවෙන හැටි හොඳට බලන්න. ඒ බලන එකට උපකාර පිණිස සමත කමටහනකින් ආනාපාන සතතියෙන් හෝ බුදුගුණ අසුභය මරණය මෛත්‍රයාාදී කමටහනකින් හොදට ටිකටික හිත සමාධිකර කර ය දැනුමක් ඇතිවුණු ඒ දැනුම ඇතිවුණේ මෙහෙම නේද කියලා මේ පෙන්නපු පරියායෝස්සේ ඇතිවීම නැතිවීමම් බලන්න. බලලා ආයත් හිත සමාධි කරන්න. ඒ සමති විදර්ශනා දෙකට උපකාර පිණිස සීල්ලයක පිහිටන්ඩ. සීල්ලයක පිහිටල සමතකමතහනකින් හිත වඩවඩ ප්‍රපංච සංඥාව තමා තුළ ඇති වනේ කොහොමද කියන එක හෝ මේ විදියට හැසුරුුණාන ඇතිවෙන්නේ නෑ කියන කම හෝ පෙන්නන්ඩ ඔබට මේ ්‍ර පංච සංඥා සංකාරයෝ තමන්තුළ ලැගගන්නාකම සහ මුලිින් මුදුරු වෙලා දුරුුවෙනවා. ඒකමයි රාගානුසේ පටිගානුස්සය මානානුසය කියන මේ සියලු අනුසේ ධර්මයන්ගේ අවසානය ඒකමයි මේ සියලු දුකේ අවසානය මේ සියලු දුක අවසංකරගණ්ඩ අපේ ඇස් දෙක පාදන්ටඩල උතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංකයේ කල්පලක්ෂය පෙරුම්ිර පෙරුම්පුරුල මේ දැහම් ඇස පහළ කල්ල දුන්නු වෙලා වෙදී. මේක කොහොමහරි තේරුම් අරගන මේ ප්‍රපංචද ප්‍රමාධකරවන ලෝකෙන් මිදිල තමන්ගි නිවීම මිදීම හදාගණ්ඩ ඔබ වෙහෙසෙන්ඩ කියලා මතක්කන්නවා. ඒකමයි වර්තමානද අපිට කරඩ පුළුවන් උත්තුම්ම බුද්ධ පූජාව බුද්ධ වන්දනාව කියනකත් මතක්කන්නවා. ඉතින් මේ දහම් පරියායින් ඒ කාන්තේ මොබේ මනස සූපත් කරගන්නට පුළුවන්. ඒ සුවපත් භාවේ ඔබ තුළ හදාගට ඔපට ශක්තිී දැරිය ලැබේවා කෙළතා සිරවාදකවා. ඳ යපිහිහෙනංනෝදංකට ුතු තැංවොලට පින් අනු මෝදං කරමු, මේ තුළින් පහළ වන හ සියලූ මොකු සල ධර්මයන් ලෝක්‍යයක්ත් සම්බුදධ ශාසනයයක්ත් ඔබත් අපත් ආරක්ෂා කරන්නාව සාසන ව පින් අ ෝදං තුවා දදිවියන්ගේ දිව ුර ව ඩ වර්ධයකර ගනිමින් දෙවියත් පතන බෝධික තුන් වනි සැනසෙත්වා කියෙන අදහසියෙන් අපි දෙවියන්ට පින් අනු ෝදං කරමු ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිතතිිකා පඥන්තන් අනුමෝදිත්තුවා චිරන් රක්කංතු බුද්ධ සාාසනං ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිතතිිකා, පඥන්තන් අනුමෝදිිත්තුවා චිරන් රකంතු බුද්ධ සාාවකං ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිතතිිකා පඥන්තන් අනුමෝදිිත්තුවා බෝධයන්තු ස්වම්පදං එවගේම තන්නහා න දිට්ටිකෙන ප්‍රපංච ධර්මියෝ හඳුනාගෙන ඒ ප්‍රංචධර්ය සසර ප්‍රමාධ කරන ධර්මයන් දුරු කල්ලා අප්‍රමාදීව ශාසනය හැසිල්ලා තමන්ගේ විමුක්තිය ශක්ෂාත් කරගන්නට හේතුූ උපනිස්ව වෙන මේ දහම් පරියාය දේශනා කිරීම සඳහා බොහෝම සත්භාවයෙන්. කලන භාවයෙන් අද දවසේදී මේ සඳහා දායකත්වය සපයනවා. සඳහන් කළ තිවා දේශකයන් වහන්ේ උතුම් කල්්‍යාන මිත්‍රරත්තුවය හබවන ෝස්ත්‍රලියයාාව මෙිල්බන ර පදිංචි සුමිත්ත කුලරත්න මහත්මත් ලතා කුලරත්න මැතිනියත් ඒවගේ එඒ දෙපලගේ ආදරණීය දරු තිදිෙනාවෙන කවිස කුලරත්න පුතනුවන් නිළංග කුලරත්න පුතනුවන් ඒවගේම තුසිිකා කුලරත්න දියණිය කියන. ඒ දවා දරුවනුත් කුලරත්න පවලිස්චිලු දිනත්තමා මේ දේශනා උ සදාදායකත්වය සපයන්නේ ඒ පින් වස්සලු දෙනටත් නිදුක් නියරෝග සුපත් භාාවේ චිරජීවුණ ඇත්වේවාගේ ලපාසිංසනයකරවා. ඒවගේ මේකුලන්ගේ තව පාර්ථනාවක්ති ඒ සුමිත කුළරත්න මැතිතුමාගේ ලත කුලරත්න මැතිනියගේෙත් වර්ගඒ දෙපසින්ම වර්ග පරම් පරාග මිය පරොෝග අවදෙම පිය ගරුව නෑදෑ බඳු මිත්‍රද ියගේ ඥාතිටි පින මෝදන් කරට මිය අවස්ථාවති ඒ අයව සහිපත් කරන ගමම් බෞද්ධයාානා ලිකාවේ නිර්මාතෘ අපගේ කලයානමිත්‍ර ය දරන අපත් විවාදාල ධරනාාගම කුසලදම නායක හා ස්වාමන් වහන්සේ මේ මොහොද සීපත් කරනවා. ඒවගේම අපිට පැවිදි භාවේ ලබාදෙන්ට උපකාර කළ ගුරුදේව අපත්ව ව වදල්ලා වූ අපගේ ගුරුදේ උත්තුමන් වහසේලා වරක් ප්‍රමුඛ සගපීතුන් වහන්සේලත් සීපත් කනවා.ඒවගේම අප සිලුදිනාගේම නමින් නැසේගිය මේ ධර්මස්ත්‍රවණනය කරන්න ව සිිලුදිනාගේ නමින් නැස ගිය සසිරු ඥාතී මිත්‍රා දිින්දස සීපත් කරනවා. ඒ සියලුදිනාට ේපින්ං හේතුයිග. ඒ සිිල් දෙනාගේ ආත්මයම් පරළො සුග තිගාමි වෙත්තුවා ඒ සුල් දිනාට ප්‍රාර්ත්මි බෝධකින් උතුන් වෙන සැනසැන්ට මේ පින් හේතු පනිිශයම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එවගේම මට හැම වෙලාම නොවක් ආකාරයෙන් මේ දහම්මගේ ශක්තියේ දහැරිය ලබා දෙන්නවූ අපේ මාංකල්ල නන්දරථන හාමුදුරුව කොත්මලේ කුමාරකච්ච පහමුදුරුවෝ ඒවගේ මාංකරල සමහිත හමුදුරුවූඒවගේම සදාතිස අපේ ස්වාමන් වහන්සේ නිරෝධ ස්වාමන් වහස ඇතුළු පූජනය මහා සංග්‍රාත්මයට මේ පින් අනුමෝදංකනු අනුමුෝදගන් වෙත්වා ඒවගේම වර්තමාන බෞද්ධ්‍යයානාලිකාව විකාශනය කිරීමේලා පුරෝගාමය කටයුතු කරන අපේ බොරලන්දේ නායක ස්වාමින් වහන්සේ ඒවගේම අපේ රෝහණ ගරතර මැතිතුමා ඇතුළ පවුලි සිලු දිනත් ඒ වවගේ ෞද්ධ නාලිකාව මේ සඳහා වැඩ කටුතු කරන කල්ල යන පුතායේසාන් ආද මේ සියලුම දෙනාටත් මේ කරන සාාසිනික සේවේ බලෙෙන් චිරාත්කාලයක් මේ කටයුත්ති යහපත්ව කරගෙන ගිහිල ලෝකෙට සම්බුදධ ශසනයට මහත් වූ සේවයක් සලසන්න න බෞද්ධයා නාලිකාවට හැකිවේවා කල තාසිංසනයකන්ව හැම දෙනාටමත් තිරුවන්සරණයි.